ගුණසේන ITN Q&A පන්තිය සංගීතය අයිබෝන් එම්ටි ගුණසේන සමාගම ස්වාධීන රූපවාහිනිය ඒකාබද්ධ පවත්වන ගුණසේන ITN Q&A පන්තියෙන් අද දවස වෙනුවෙන්නේ සංගීතයේ විෂය වෙනුවෙන් ඕනෑම විෂයකින් පීඩාවට පත්වෙන කෙනෙක් ලීල් කිරීමේ හැකියාව සංගීතයට තිබෙනවා සංගීතයට වයස් ભેදයක් නැහැ තරාතිරමක් නැහැ ඕනෑම කෙනෙකුට එකසේ රසවිද්‍ය හැකියමේ සංගීතය පිළිබඳව සාකච්ඡා කරන්න අදත් අපිත් එක්ක එකතු වෙන්නේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීත කතිකාචාර්ය හේරත් රාජපක්ෂ මහත්මයා අයිබෝන් සර් අයිබෝන් හොයසෝද අද වෙනස් විදියට පටන් ගත්තොත් හොඳයි කියලා Do a dear female dear, ray a drop of golden sun. Me a name I call myself, far a long, long way to run. So a nil pulling thread, la a not to follow sea, tea a drink with jam and bread. That will bring us back to do oh 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 do re mi fa so la ti do do re mi fa so la ti do yasoda බටහිර සංගීතයේ ස්වර ටික තමයි මම ගායනා කරේ අපේ සංගීත විෂය හදාරන දරුවන්ට තියෙනවා බටහිර සංගීතයට අදාළ කරුණු කාරණා කීපයක් කියන ගන්න. පුළුල්ව නැතත් යම් මට්ටමකින් ඉගෙන ගන්න තියෙනවා. බටහිර සංගීතයේ ඒ කරුණු කාරණාත් එක්ක දරුවන්ට මම හිතන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ වැදගත්ම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔබ දන්නවා ගණිත විෂයේදී ලකුණු ලබා දෙන ක්‍රමය පියවරෙන් පියවරට පියවරෙන් පියවර ලකුණු ලබා දෙනවා. ඒ වගේම බටහිර සංගීත ප්‍රශ්නයේදීත් මෙන්න මේ පියවරෙන් පියවරට තමයි ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. පියවර 90 තමයි ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. මොකද ඒක ටිකක් සංකීර්ණයි. මුලින්නම් නිවැරදිව අවබෝධ කරගත්තොත් දරුවන්ට හරි පහසුයි. ඒකක් ගන්න බලාපොරොත්තු වෙන දරුවෙකුට මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඊටම වැදගත්. බොහෝ දරුවන්ට මේ ප්‍රශ්නය මේ නිවැරදිව ලියා ගන්න අපහසු වෙනවා. මොකද බටහිර සංගීතයේ මුලින්දම්ම අධ්‍යයන කටයුතු කළේ නැත්නම් නිවැරදිව පැහැදිලිව සූක්ෂමව මේ කාර්ය කරගත්තේ නැත්නම් ටිකක් ආගන්තුක දෙයක්නේ. ඒක නිසා පොඩ්ඩක් මේ අපහසුතාවයට පත් වෙනවා. ඒක නිසාම ළමයි මේ ප්‍රශ්නේ මගහරින්න උත්සාහ කරනවා. හැබැයි මා දකින විදිහට ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා ගන්න තියෙන හොඳම ප්‍රශ්නය ලකුණු 12ම ලබා ගන්න පුළුවන් පහසුම ප්‍රශ්නය බටහිර සංගීත ප්‍රශ්නේ. එනිසා බටහිර සංගීත ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණේ අපි හඳුනාගත යුතු වෙන. බටහිර සංගීතෙත් අපේ වගේම පෙරදිග සංගීතයේ වගේම ස්වර හතක් පිළිබඳ කියවෙනවා. බටහිර සංගීතය ඔබ හඳුනාගෙන තියෙන. ඒක ගායනයේදී ගායනා කරන ස්වර ටික තමයි මම ගායනා කරේ. ඩෝ රේ මී ෆා සෝ ලා ටී ඩෝ කියලා කියන්නේ. යසෝදා බටහිර සංගීතයේ තව සුවිශේෂී බවක් තියෙනවා. ගායනය සඳහා මෙම ස්වර හත මෙහෙම භාවිත කරන අතර තුර ප්‍රස්ථාරකරණයේදී අපේ දරුවන්ට තියෙන ප්‍රස්ථාර කිරීම විශේෂයෙන් CDEFGAB කියලා ස්වර ටික නම් කරනවා. එතකොට අපේ පෙරදිග සංගීතයේ සරිගම පද නිසා කියන ස්වර ටික CDEFGAB කියන ස්වර ටික. මේ එකෙන් වාදනය කළොත් මේකම ඔහ දැන් ගායනා කරනකොට අපිට මේක CDEFGABC කියන්න බෑ. අපහසුයි ගයන්නේ නෑ යාලා. ඒක නිසා යාලා ගායනයේදී භාවිත කරනවා ඩෝ රේ මී ෆා සෝ ලා ටී ඩෝ කියලා කියනවා. නෝ මූලිකම දේ. ඉතින් හරි පහසුයි මේකේ බටහිර සංගීතේ. ඊළඟට තවත් පුංචි දෙයක් තියෙනවා මේ සංකේත භාවිත කරන්න. සංකේත එක්ක සංකේතයක් අඳින්න නැත්නම් සංකේතේ පාඨ කරන්න ඒකට කොටසක් එකතු කරන්න මේ වගේ සියුම් වැඩ ටිකක් තමයි තියෙන්නේ සියුම් කාර්යයන් ටිකක් තමයි මේකේ තියෙන්නේ ඒක නිසා තමයි අර සියුම් වෙන්න වෙන්න ටිකක් ළමයි මේකෙන් අත් මිදෙන්නේ ඒ නිසා හැබැයි හරියට අවබෝධ කරගත්තාම
ප්‍රශ්නයක් නෑ මේකට පිළිතුරු සපයන්න පුළුවන්. මඩේට සංගීතයේත් අර විෂය කරුණු සීමා කරලා තියෙනවා. ඒකේ ප්‍රධාන වන දෙයක් තමයි අපේ සංගීතයේදී කෝමල තීව්‍ර ස්වර යෙදෙනවා වගේ බටහිර සංගීතයේදීත් විකෘති ස්වර සඳහා ෂාප් ෆ්ලැට් කියලා ස්වර භාවිත කරනවා. කෝමල ස්වර සඳහා ෆ්ලැට් කියන නාමයත් සංකේතයත් ෂාප් කියන සංකේතයේ තීව්‍ර ස්වර සඳහාත් භාවිත කරනවා. තව ඊට අමතරව නැචරල් කියන සංකේතෙත් පාවිච්චි කරනවා ඔබ දන්නවා. දැන් මොන්නේ සංකේත තුනයි ප්‍රධාන සංකේත තුනයි. ওই සංකේත තුනත් එක්ක බටහිර සංගීතයේ ස්වර ප්‍රස්ථාර කිරීමේදී වඩාත් වැදගත් වෙන රේඛා මණ්ඩලය ඔබ දන්නවා. රේඛා මණ්ඩලය ඔබ හඳුනනවා. මේ තින්නේ රේඛා මණ්ඩලේ ග්‍රේට් ස්ටාෆ් කියලා තියෙනවා. ඔබ හඳුනනවා. එන්න මේක තුල තමයි ස්වර ප්‍රස්ථාර ඉදිරියට පවත්වාගෙන යන්නේ ස්වර ප්‍රස්ථාර කරන්න. විශේෂයෙන් මේ හුරුව ඔබට ලැබෙන්න ඕන. මේක සියුම්ව කළ යුතු කාර්යයක්. මම හිතන්නේ ප්‍රායෝගිකව මේ කාර්යයේ යෙදෙන්න යෙදෙන්න ඔබට මේ කුසලතාවේ වර්ධනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. සංගීතය කොහොම වුණත් ප්‍රායෝගිකව අධ්‍යයනය කළ යුතු විෂයක්. ප්‍රස්ථාරකරණයත් ප්‍රායෝගිකව නිතරම මේ කාර්යය දුනා නම් ඔබට සරලව ඉක්මනින් මේ කාර්යය කරගන්න පුළුවන්. මොකද යසෝදා මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන දරුවාට වාසි දෙකක් තියෙනවා මා දකින විදිහට. එකක් තමයි ලකුණු ලබා ගන්න පුළුවන්. සියලුම ලකුණු ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාලය ඉතුරු කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නය සඳහා වැය වෙන කාලය මම හිතන්නේ අනිත් ප්‍රශ්න වලට වඩා අඩුවෙන් බොහොම ඉක්මනින් මේ ප්‍රශ්නේ නිමා කරගන්න පුළුවන්. එතකොට කාලය ඉතුරු කරගන්න පහසුවක් ලැබෙනවා. ඒ නිසා බටහිර සංගීත ප්‍රශ්නේ අපේ දරුවෝ අත් නොහරි කියලා මම විශ්වාස කරනවා. ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය යෙදিলা ඒ සඳහා පෙනී සිටින්න උත්සාහ කර යුතු වෙනවා. ග්‍රේට් ස්ටාෆ් මම කතා කරේ ස්වර ප්‍රස්ථාරකරණයේදී භාවිත කරන මූලිකම දේ. දැන් බැරි වෙලාවත් ප්‍රශ්නයකදී ග්‍රේට් ස්ටාෆ් පිළිබඳ කියන්න කිව්වොත් එහෙම කෙටි සටහනක් ලියන්න කිව්වොත් බටහිර සංගීතයේ බොහෝ විට එන දෙයක් තමයි කෙටි සටහන් ලියන්න. එක එක සංකේත පිළිබඳ හඳුන්වා දීලා සංකේත දීලා මේ පිළිබඳ නම් කරන්න නැත්නම් මේ පිළිබඳ කෙටි සටහනක් ලියන්න කියලා බොහෝ විට එන. එතකොට අපේ දරුවෝ දැනගෙන සිටින්න ඕන ග්‍රේට් ස්ටාෆ් කියන්නේ බටහිර සංගීතයේ ස්වර ප්‍රස්ථාර කිරීම සඳහා භාවිත කරන රේඛා මණ්ඩලයට කියන නම. ග්‍රේට් ස්ටාෆ් කියලා. මේක රේඛා 11කින් සමන්විත වෙනවා. ස්පේස් නැත්තම් ලයින් 10කින් සමන්විත වෙනවා. ඒ වගේම ඊට අමතරව රේඛා මණ්ඩලයක් තියෙනවා ෂෝට් ස්ටාෆ් කියලා අපි දන්නවා. අපේ දරුවෝ දන්නවා. ඒ තුල ස්වර ප්‍රස්ථාර කරන්න සිද්ධ වෙනවා. දැන් ග්‍රේට් ස්ටාෆ් කියන රේඛා මණ්ඩලයේ නැත්තම් ඒ තුල අපි ප්‍රස්ථාර කරන්නේ මන්ද්‍ර මධ්‍ය උච්ච කියන ත්‍රිවිධ සප්තකයන්ට අදාළ ස්වර ඔබේ ප්‍රස්ථාරය තුල තියෙනවා. ෂෝට් ස්ටාෆ් නැත්තම් ෂෝට් ස්ටේව් කියන එකේ ස්වර ප්‍රස්ථාර කරන්නේ අපි මධ්‍ය සප්තකයට අදාළ ස්වර ඔබ ළඟර තියෙනවා නම් ඔබට ලැබිලා තියෙනවා. ඒක නිසා ඒකත් ඔබ හඳුනා ගන්න ඕන. ඊළඟට වඩාත් වැදගත් වෙනවා බටහිර සංගීතයේ එක එක සංකේත පිළිබඳ කෙටි සටහන් ලියන්න තියෙනවා. අපි කතා කළ යුතු වෙනවා විශේෂයෙන් රේඛා මණ්ඩලයේ ආරම්භක ස්ථාන ආරම්භයේ දෙන සංකේතය ඔබ දැකලා තියෙනවා. මම හිතන්නේ විවිධ ස්ථානවල දැකලා ඇති මේ සංකේතය විවිධ තැන්වලදී විවිධ සංගීත වැඩසටහන්වලදී. ඔව් ට්‍රෙබල් ක්ලෙෆ් කියන සංකේතය. ඒක වඩාත් වැදගත් වෙනවා. හැම දරුවෙක්ම ප්‍රස්ථාර කිරීමට පෙර රේඛා මණ්ඩලයේ මුලින්ම යෙදිය යුතු සංකේතය තමයි ට්‍රෙබල් ක්ලෙෆ් කියන එක. එය එලෙස පාවිච්චි කළ යුතුයි. ගුණසේන ITN Q&A පන්තිය සංගීතය. ඔබෙන් ඇහුවොත් එහෙම ට්‍රෙබල් ක්ලෙෆ් යනු කුමක්ද කියලා ඇහුවොත් එහෙම ඒ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඔබට හැකියාව තියෙනවා. බටහිර සංගීතයේ රේඛා මණ්ඩලයේ මුලින්ම යොදන සංකේත ට්‍රෙබල් ක්ලෙෆ් කියනවා. මේකට ජී ක්ලෙෆ් කියලා කියන මොකද මේ ක්ලෙෆ් එක අඳින්න භාවිත කරන්නේ ආරම්භ කරන්නේ ජී කියන ලයින් එක නිසා. නිසා ජී ක්ලෙෆ් කියලා කියනවා ට්‍රෙබල් ක්ලෙෆ් එකට භාවිත කරන තවත් නමක්. මේ සංකේතය යෙදුවන් පස්සේ මේකෙන් කියන්නේ මේ
රේඛා මණ්ඩලය තුල තියෙන මධ්‍ය හා උච්ච සප්තකයන්ට අදාළ සොරයි කියන සංකේතය තමයි එකෙන් පෙන්눔 කරන්නේ. ඔබට සරලව මම මේ කියන්නේ මතක තියාගන්න. කෙටි සටහන් ලියන්න බොහෝ විට එන නිසා මම මේ විශේෂ කරුණු කාරණා කීපේ කතා කරන්නේ. ප්‍රස්තාරකරණය ඔබට ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට කාල සංකේත නැතිනම් සොරවල වටිනාකම් පිළිබඳව ඔබට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. කාල සංකේතය. කාල සංකේත තියෙනවා බ්‍රේව්, සෙමි බ්‍රේව්, මිනිම්, ප්‍රොජෙක්ට් වේව, සෙමික් වේව මේ වාගේ නම් වලින් හඳුන්වලා තියෙනවා. ඔබ දන්නවා මේ සංකේත කොහොමද අඳින්නේ කියලා. ඒ සංකේත වලින් අපට කිව්වොත් එහෙම එක සංකේතයක් නම් කරන්න කෙටි සටහනක් ලියන්න පැහැදිලි කරන්න කියලා කිව්වොත් එහෙම ඔබට පුළුවන්කම තියෙනවා වාක්‍යයකින් දෙකකින් මේක පාවිච්චි කරන්න. බටහිර සංගීතයේ ස්වර ප්‍රස්තාරකරණයේදී මේ සංකේතයෙන් සංකේතවත් කරන මාත්‍රා සංඛ්‍යාව මෙපමණයි කියන එක ඔබට කියන්න පහසුව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සෙමි බ්‍රේව් කියන එකකින් වටිනාකම මාත්‍රා හතරක වටිනාකම කියාපානවා. ඔබගේ කෙටි සටහන් නැත්නම් පැහැදිලි කිරීමේ ලියන්න පුළුවන් මෙම සංකේතය මගින් මාත්‍රා හතරක වටිනාකමක් ඉදිරිපත් කරයි. බටහිර සංගීතයේ භාවිත කරන සංකේතික. මෙන්න මේ වාගේ පොඩි දෙයක් තමයි ඔබෙන් අපේක්ෂා කරන්නේ. හැබැයි ඒක තේරුම්ගෙන තියෙන බව පැහැදිලි විය යුතු වෙනවා. රේඛාමණ්ඩලයේ දෙවනුවට අපි යොදලා තියෙන්නේ key signature කියන සංකේතය. key signature කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද අපේ වාගේ බටහිර සංගීතයේ කෝමල තීව්‍ර ස්වර ස්වරේ ළඟින් යොදන්නේ නැහැ. මෙයලගේ තියෙන්නේ මේ ප්‍රස්තාරකරණයේදී ඔබට තේරෙනවා මුලින්ම සඳහන් කරන මෙන්න මේ ස්වර අභ්‍යාසය තුල නැත්තම් මේ ස්වර ප්‍රස්තාරය තුල තියෙන ස්වර මෙන්න මේ ස්වර කොමල තීව්‍ර වෙනවයි කියලා. අන්න ඒ කතන්දරේ කියාපාන්න තමයි key signature එක යොදන්නේ. එතකොට අහවල් ස්වර කොමල වෙනවා නැත්තම් මේ තීව්‍ර වෙනවා කියලා key signature එකෙන් කිව්වහම අය ප්‍රස්තාරය පුලා ඉරි ගහන්න කොටු වඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට තමයි key signature භාවිත කරන්නේ. ඒ පිළිබඳවත් ඔබට කෙටි සටහනක් ලියන්න ඒ සමහර වෙලාවට පහුගිය ප්‍රශ්න පත්‍ර වල ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව ඔබට ලියන්න පුළුවන්. දැන් පළවෙනියෙන් මේ දෙන සංකේතය ට්‍රිපල් ක්‍රෙෆ්, දෙවනුවට ඒ දෙන සංකේතය key signature. ඒකත් එක කාරණයක්. රේඛාමණ්ඩලයේ දෙවනුවට යොදා ගන්න ලබන සංකේතය key signature මෙමගින් කියාපාන්නේ මොකද්ද? ප්‍රස්තාරයේ ඇති විකෘති ස්වර පිළිබඳ. sharp flat note පිළිබඳ. එතකොට ඒ කතන්දරය කියන්නත් පුළුවන්. මම මේ කියන්නේ ඔබට පහසු කරන්නේ කොහොමද අපි මේ වාගේ කාරණායක් පැහැදිලි කරන්නේ වාක්‍යයකින් දෙකකින් පැහැදිලි කරන්නේ කියන එක ඒත් උගන්වන්නයි මේ උත්සාහ ගන්නේ. මොකද බටහිර සංගීතයේ ලකුණු ලබා ගැනීමට තියෙන මම්පෙත් විවර කරගන්න. ඊළඟට තියෙනවා ඔබ දන්නවා ටයිම් සිග්නේචර්. ඉලක්කම් දෙකක් දාලා තින්නේ ටයිම් සිග්නේචර්. ඒකෙන් තමයි කියන්නේ යසෝද අපේ අර මම මුලින්ම කිව්වේ රාගවලදී කිව්ව අර තාලේ නමක් ලියනවායි කියලා. දැන් මෙයාලගේ දාන්නේ මේ සංකේතය. ඉලක්කම් දෙකක සංකේතයෙන් ඒ ඉලක්කම් දෙක යදුවන් පස්සේ මේකෙන් කියාපානවා කුමන තාලයට අයද්ද කුමන වර්ගයට අයද්ද කියන එක කියාපානවා ඒ තුලින්. කාලය පිළිබඳ සංකේතවත් කරන්නේ එතනින්. ඔබට ලියන්න පුළුවන් ඒ පිළිබඳවත් කෙටි විස්තරය. කාලය පිළිබඳ තොරතුරු හංගවන්නේ ටයිම් සිග්නේචරේ මගින්. ටයිම් සිග්නේචරය අනුව මේ ගීතය හෝ ස්වර ප්‍රස්තාරයේ ගයන වයන රිද්මය රිදම් එක හඳුනා ගන්න ඉඩ ප්‍රස්තාව තියෙනවායි කියන කාරණා. ගුණසේන ITN Q&A පන්තිය සංගීතය. ඔව් ටයිම් සිග්නේචර් පිළිබඳ ඔබට කරුණු කාරණා ලියන්න පහසු වේවි. ඒ පිළිබඳ අධ්‍යයනය කරපුවාම. එතකොට මූලිකවම අන්නේ සංකේත තුන රේඛා මණ්ඩලයේ තුල යෙදීම ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. යෙදීම තුලින් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. පියවරෙන් පියවර එක එක ලකුණ එක එක ලකුණ ලබා ගන්න පුළුවන්. නැත්නම් ලකුණු භාගයේ භාගයේ ලබා ගන්න පුළුවන්. ඒක වටිනවා ඔබේ මුළු ලකුණු සංඛ්‍යාවට එකතු වෙනකොට ඒක ලොකු ලකුණක් බවට පත් වෙනවා. ඊළඟට ඔබට ස්වර ප්‍රස්තාරයේ පෙරදිග ස්වර ප්‍රස්තාරයක් බටහිරට පෙරලන්න නැත්නම් බටහිර ස්වර ප්‍රස්තාරයක් පෙරදිගට සකස් කරන්න ඊට ප්‍රස්තාව ලැබේවි. එම අවස්ථාවේදී විශේෂයෙන් මතක තබා ගත යුතුයි අර කාල සංකේතවල වටිනාකම් එක්ක
නිවැරදි නිවැරදි සොර නිවැරදිම සොර දාගෙන ප්‍රස්ථාරය සකස් කරන එක. පළවෙනි විභාගය වුණාන් පස්සේ බාලා ඉන්න එකෙන් විභාගය වෙන් කරන එක. ඒකට ලකුණක් හම්බ වෙනවා. ඒ නිසා ඒ කාරණෙත් වඩාත් වැදගත් වෙනවා. ඊළඟට ප්‍රස්ථාරයේ ඉදිරියට යනකොට ඔබට තවත් සමහර වෙලට ආවට නැචරල් කියන සංකේතය යොදා ගන්න ඉදිරි ප්‍රස්තාවක් එයි. නැචරල් කියන එක අපි මුලින් කතා කරා. සුද්ධ සොර කියන එක කොමල සොර අතර සුද්ධ සොරයක් තිබුණොත් අන්න එතෙන්ට නැචරල් කියන සංකේතය භාවිත කරන්න පුළුවන්. ඒ නිසායි නැචරල් සංකේතය ඔබට හඳුනා ගන්න ඉදිරි ප්‍රස්තාව ලබා දීලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්නේ විකෘති සොර අතර නැත්නම් ෂාප් ෆ්ලැට් නෝට් අතර සුද්ධ සොරයක් තිබුණොත් නැචරල් සොරයක් තිබුණොත් සුද්ධ සොරයක් තිබුණොත් එතෙන්ට නැචරල් සංකේතය භාවිත කරන. කාල සංකේතවල තවත් තියෙන විශේෂ දෙයක් මෙන්න මේ කාරණා පිළිබඳව සමහර විට කිච්ච සටහන් ලියන්නේ ඩොටඩ් නෝට්ස් කියලා. ඩොටඩ් නෝට්ස් සාමාන්‍යයෙන් ඩොටඩ් නෝට්ස් කියන එක බටහිර සංගීතයේදී සොරයක වටිනාකම දීර්ඝ කර ගැනීම නැත්නම් මාත්‍රාවේ ප්‍රමාණය දීර්ඝ කර ගැනීම කාල සංකේතයේ වටිනාකම දීර්ඝ කර ගැනීමට භාවිත කරන ක්‍රමවේදයක් තමයි ඩොටඩ් නෝට්ස්. ඔබට ලියන්න පුළුවන් කෙටි සටහන්. මේක කොහොමද සිද්ධ වෙන්නේ? කාල සංකේතය ඇඳීමෙන් පසුව ඉදිරියෙන් ඩොට් එකක් තියෙන. ඒක තමයි ඩොටඩ් නෝට්ස් කියලා කියන්නේ. එතකොට හැම කාල සංකේතයකටම ඒ ඩොට් එක තියන්න පුළුවන්. ඒ ඩොට් එක තිබ්බන් පස්සේ සිද්ධ වෙන කාර්යයකුත් තියෙනවා. ඒ කාරණේත් මතක තබා ගත යුතු වෙනවා. මොකද්ද? කාල සංකේතයේ මුල් වටිනාකමට ඒ වටිනාකමෙන් අඩක් නැවත එකතු වෙනවා. අපි හිතමු සෙමි බ්‍රේව් කාල සංකේතයේ වටිනාකම මාත්‍රා 4යි. ඩොට් එකක් තිබ්බන් පස්සේ තව භාගයක් එකතු වෙනවා. ඒ කියන්නේ 4න් භාගයක්. කියන්නේ 2න් 2ක්. මාත්‍රා 2ක්. එතකොට මුල් වටිනාකමට එකතු වෙච්චාම මුළු වටිනාකම මාත්‍රා 6යි. ඔබ හිතන්නේ ඊළඟට මිනිම් කියන සංකේතයේ වටිනාකම මාත්‍රා 2යි. ඩොට් එකක් තිබ්බහම වෙන්නේ ඒකට තව එක මාත්‍රාවක් එකතු වෙනවා. එතකොට වටිනාකම මාත්‍රා 3යි. ඒ විදිහට ඔබගේ කාල සංකේත වලට ඩොට් තියාගෙන ගියපුවාම ඒ මුල් වටිනාකමට ඒ වටිනාකමෙන් අඩක් නැවත එකතු වෙනවා. ඒක හරි පහසුයි. ඒසි. එනිසා මේ ඩොට් එකක් තියන්න කොක්කක් අඳින්න පාට කරන්න මේ වගේ පොඩි ක්‍රියාකාරකම් ටිකක් තියෙන ඔබ බය වුණාට බටහිර සංගීතය තුළ මේ ක්‍රියාකාරකම් වලට ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් ඩොටන් නෝට්ස් වල තවත් සුවිශේෂීතාවයක් තමයි ඒ කාල සංකේතයේ වටිනාකමින් අඩක් එහෙම එකතු වෙනවා. ඊළඟට ඒ හඳුන්වන්න නම හඳුන්වන්න කාල සංකේතයේ මුලට ඩොටඩ් කියන නම එකතු වෙනවා. අපි හිතමු මිනිම් කියන එකට ඩොට් එකක් තිබ්බා කියලා. ඔබ ඒක හඳුන්වන්නේ ඩොටඩ් මිනිම් කියලා. ඩොටඩ් සෙමි බ්‍රේව්, ඩොටඩ් ප්‍රොචඩ්, ඩොටඩ් ක්වේව, ඩොටඩ් සෙමි ක්වේව කියන නම. එතකොට ඩොටඩ් කියන නම ඉදිරියට එනවා. ඔය කාරණා ටික මතක තියාගත්තාම හරි පහසුයි ප්‍රස්ථාර කරන්න. ඔබට මාත්‍රා 3ක ඊළඟට 6ක එකහමාරක ඔන්න ඔය වගේ අවස්ථාවක ප්‍රශ්නයක් આવොත් ඔන්න භාවිත කරන්න සිද්ධ වෙනවා ඩොටඩ් නෝට්ස්. ඉන්න පහසුයි. ඔබ හිතන තරම්ම අපහසු නෑ. හොඳයි. ඊළඟට යනවා ඔබට ඉගෙන ගන්න තියෙනවා රෙස්ට් කියලා දෙයක්. රෙස්ට්. සාමාන්‍ය අපි රෙස්ට් කරනවා කියන්නේ සාමාන්‍ය කතා බහදිත් කියන්නේ ටිකක් විවේකයක් ගන්නවා කියන එක රෙස්ට් එකක්. බටහිර සංගීතයේ රෙස්ට් කියන සංකේතයක් පාවිච්චි කරනවා විවේකයක් තමයි හැබැයි සොල් ප්‍රස්ථාරයේ යන අතරතුර මොකද්ද විවේකේ එක මාත්‍රාවක් නැත්නම් මාත්‍රා දෙකක් නැත්නම් මාත්‍රා තුනක් හතරක් නිහඬව සිටිනවා. කිසිම වාදනයක් නැහැ, කිසිම ගායනයක් නැහැ, නිහඬව සිටිනවා. ඒ මාත්‍රා ප්‍රමාණ. ඒකට තමයි රෙස්ට් කියන්නේ. ඒක කොහොමද සඳහන් කරන්නේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒකට තියෙන සංකේත ටිකක්. ඒකටත් තියෙන සංකේත ටිකක්. ඔබ හොඳින් අධ්‍යයනය කළ යුතුයි ඒ සංකේත ටික. අන්න ඒ රෙස්ට් ටික භාවිත කරන්න. දැන් අපේ නම් පෙරදිග සංගීතේ නම් රෙස්ට් එකක් කියන එක පාවිච්චි කරන්නේ අසෝදා ධන ලකුණක් දාන. එකතු කිරීමේ ලකුණක් දාපුවා මෙතන මොකුත්ම ගයන්නෙත් නැහැ, වයන්නෙත් නැහැ. දැන් බටහිර සංගීතය එහෙම නෙමෙයි. මේ සංකේතය નિયમિત විභාගය තුල යෙදුවයින් පස්සේ එතනින් ප්‍රකාශ වෙනවා මෙච්චර ප්‍රමාණයක් නිහඬව සිටිය යුතුයි කියන එක. මාත්‍රා ප්‍රමාණයක් නිහඬව සිටිය යුතුයි කියන එක. ඒකට තමයි රෙස්ට් කියලා කියන්නේ.
ඉතින් අන්න ඒක පැහැදිලි කරගන්න වඩාත් හොඳයි. ඔබට රෙස්ට් පිළිබඳ අධ්‍යයනය කරගත්තාම මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. මේකෙත් විශේෂත්වයෙන් මේ රෙස්ට් කියන එක කාල සංකේතයේ අගට නම යොදලා කියනවා. කොහමද? බ්‍රේව් රෙස්ට්, මිනිම් රෙස්ට්, වේව රෙස්ට්. මම මුලින්ම කියවනේ කාල සංකේතයේ වටිනාකම හරි වටිනවා කියලා. කාල සංකේතයේ කාල සංකේතයන් මාත්‍රා සොරවල වටිනාකම්. බ්‍රේව්, සෙමි බ්‍රේව් කියන්නේ මාත්‍රා හතරක්. එතකොට මාත්‍රා හතරක නිහඬතාවයක් තමයි රෙස්ට් ලකුණක් දැම්මොත්. මිනිම් එකක වටිනාකම මාත්‍රා දෙකක්. එතකොට රෙස්ට් එකක් දැම්මොත් මිනිම් රෙස්ට් එකේ වටිනාකමත් මාත්‍රා දෙකක් නිහඬ. අරකට සාපේක්ෂව ඒකට සමානව ගමන් කරනවා. ඒ නිසා කිසි අපහසුවක් නැහැ. මේ ටික හරියට අර වචන ටික ග්‍රහණය කරගත්තාම දරුවන්ට හරි පහසු වේවි මේ කාර්යය කරන්න. ඕකෙම තව එකක් තියෙනවා අවසාන කාරණේ, ඩොටඩ් රෙස්ට් කියලා. අපි ඉස්සෙල්ලා ඩොටඩ් නෝට්ස් කීවා මාත්‍රාවක වටිනාකම දීර්ඝ කරගන්න. දැන් මේ රෙස්ට් එකක නිහඬ මාත්‍රාවක වටිනාකම දීර්ඝ කරගන්න කාල සංකේතයේ රෙස්ට් එක ඉදිරියෙන් තිතක් තිබ්බම ඒකට ඩොටඩ් රෙස්ට් කියලා. ඒක නිසා ඒකෙදි සිද්ධ වෙන්නේ අර කීව කාරණේමයි, රෙස්ට් සංකේතයේ වටිනාකමෙන් අඩක් නැවත මුල් වටිනාකමට එකතු වෙනවා. රෙස්ට් එක මාත්‍රා හතර නම් ඩොට් එකක් තිබ්බහම දෙකක් එකතු වෙනවා. මාත්‍රා හයක නිහඬතාවයක් එතන දැක්වෙනවා. ඔන්න ඔය කාරණා ටික කාලයක් තිස්සේ අධ්‍යයනය කළ යුතුයි, සීන්සරේ අධ්‍යයනය කළ යුතුයි. හැබැයි සූක්ෂමව මේක අධ්‍යයනය කරගත්තන් පස්සේ ඔබට බටහිර සංගීතය අමාරු නෑ. මම මේ ඉක්මනින් ඉක්මනින් කියවට ඔබට මේ අවශ්‍ය කරුණු ටික වෙයි. මේක ටිකක් සැලකිල්ලෙන් කළ යුතු කාර්යයක් වෙනවා. එනිසා මම අපේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ බටහිර සංගීතය සමහර විට ඔබ ඉගෙනගෙන නැතුව ඇති, සමහර විට අධ්‍යයනය කරලා නැතුව ඇති. මේ කාල සීමාව ඇති ඔබට, මේ කාල සීමාව ඇති බොහොම ඉක්මනින් මේ කාර්යය කරගන්න. මොකද ඒකක් සඳහා යන ගමනේ බටහිර සංගීත ප්‍රශ්නයට පිළිතුරු සැපේම කියන්නේ ඔබේ ඒ සාමාර්ථය ප්‍රත්‍යක්ෂ වෙනවා. එනිසා ඒකේ ලකුණු, සම්පූර්ණ ලකුණු ලබා ගැනීම හැකියාව, ශක්තිය ඔබට තියෙනවා. ඒකට අපි මඟ පාදා ගමු. ඒ සඳහා තමයි අද සංගීත පාඩමේ අපේ ගුණසේන ITN Q&A සංගීත පාඩමේ අපි උත්සාහ කරේ බටහිර සංගීතය ප්‍රස්ථාරකරණයේ මූලධර්ම කීපයක් ඔබට හඳුන්වා දීලා මේ තුල මේ ගැන ඔබ තුල තියෙන බිය සැක ටිකක් පහ කරලා ඔබට සහයෝගයක් ලබා දෙන්න. ඒ සඳහා අපි තවත් සහයක් ඔබට ලබා දෙන්න අපේක්ෂා කරන ඒ ගුණසේන Q&A ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සමගින් ඔබට තවදුරටත් ඒ හරහා ඒ සඳහා උදව් උපකාර ලබා ගන්න පුළුවන්. බටහිර සංගීතයේ පාරිභාෂික වචන බොහෝමයක් ඉතා නිවැරදිව පැහැදිලි වර්ථගෙන අදත් සංගීත විෂය පිළිබඳ සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතුනේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීත කථිකාචාර්ය හේරත් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධයෙන් පිළිබඳව. ඒ වගේම ගුණසේන ITN Q&A පන්තියෙන් ලබන සතියේදීත් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.